Hi guys, LeviDean channel එකෙන් ඉතින් ඔයගලන්ව අදත් පිළිගන්නවා මගේ තවත් අලුත් වීඩියෝ එකකට guys. ඉතින් අතරම මේ පොඩි වැඩකට කියන්නත් බෑ පොඩි ආතල් වැඩකට යන්නේ. මට ෆොටෝස් ටිකක් ගන්න ඕන හිතුණා මගේ ස්පෙෂල් යාළුවෙගේ. ඉතින් අතරම සෑහෙන ස්පෙෂල් යාළුවෙක් මොකද සමහර වෙට ඒ යාළුව නැත්තම් මගේ channel එක නැහැ අතරම. මං හිතන්නේ මම ඕගොල්ලෝ දන්නේ නැතු ඇති සමහර වෙලාවට මේකේ ගොඩක් ඒ කියන්නේ මේ channel එකේ ඉන්න ගොඩක් අය මම channel එක ඇත්තටම නවත්තලා තිබ්බේ මොකද මගේ වැඩත් එක්ක ඔක්කොම කරගන්න බැරි සහ ඉතින් ඒක එක ප්‍රශ්න නිසා ඉතින් මේ යාළුවා හිටියේ නැත්නම් ඇත්තටම මගේ channel එක අද නැති වෙන්න තිබ්බා ඉතින් අපි බලමු මේ කවුද කියලා ඔන්න අපි යාළුව වෙන ඇත්තම සෑහෙන කාලකින් පස්සේ තමයි මාත් හම්බෙන්නේ. ඕගොල්ලෝ මගේ එක වීඩියෝ එක දැකලා තියෙනවා. ඕගොල්ලන්ට මතක නම් අපේ ඉලෙක්ට්‍රික් ස්කේට් බෝඩ් එකේ ඒ තමයි මේ ඉන්නේ. අපේ විනෝ කොල්ලා. ඉතින් කොහොමද කාලකට පස්සේ? අලුත් බෝඩ් එකේම අරගෙන. අලුත් බෝඩ් එකක් ගත්තා. මොකද උනේ ඉලෙක්ට්‍රික් බෝඩ් එකට? ඉලෙක්ට්‍රික් බෝඩ් එකක් තියෙනවා මම ෂේප් එකේ. ඒ වගේද මේ වගේ බෝඩ් එකක ආතල් එකනේ? ඔව් මේක අල්ල වෙනම සීන් නෑ. තිබ්බත් බර මොකක් අර ඩෙත් විශ්යක් තියෙනවද? ඩෙත් විශ්යක් තියෙනවද? මම දැන් ඔය දත් වදා කඩාගෙන තියෙන දත් ටික මතිද? ඔය දෙක තුනක් කඩා ගන්න නැත්නම් අමාරුයි. අමාරු. අමාරු හොයලා ගන්න. ඔබේ තියෙන තැනම යකඩ දත මට දාන්නත් ආසාවක් තියෙනවා. ආ. ඈ? ඇයි? ලුක් එක. මගේ අලෝගෙන මොකද මේක දිලිසනවා කියලා දත් ටිකම. ඈ? ඒක වහතර අර දත් ටික දිලිසනවා කියලා. ඔය ලන්නේ නැත්නම් මේ ගියාට. කීටි කියලා ගන්නේ නැහැ වෙයි. මාර view එක හිතට වඩා පොඩ්ඩක් සීතලයි නේ සීතලයි සහ බලාකුළු පාරක් දැම්මනේ අඳනවා බඳුම සෑහෙන සීතලයි ලංගිලා හොම ගලි මගේ යනවා යනවා ඉලිට ටික ඔය ඉලිට ටික ගැතේ ටික ඔය කිසිම දෙයක් ගැතේ නෑ ඒවා ඉතින් මොකද වෙන්නේ ඉතින් ඉන්නවද ඔවද ඉතින් දැන් මම ස්කප ගාව ඉන්නේ මම වැඩ හැමදාම නේ ඔය නම් ඉතින් චිකි තමයි නේ පට්ට ලස්සන ලංකාව වගේ අන්නාසියම හැදෙනවා සිරාවන් තායිවාන් නගේ නේ මගේ තායිවාන් තමයි වා තමයි නේ ඔව් ඒකෙන් තායිවාන් වලට කිලෝමීටර් 20ක් වගේ තියෙනවා සිරාවට ඒ කියන්නේ ලංකාව ඉන්දියාවටත් වඩා ළඟයි ළඟයි හරි දැන් කවුද මේ කියලා දැන් අපි මචං ඉස්ලාම හම්බෙද්දි මං හිතන්නේ මට ඕන සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 ගානක් වගේ ඉන්නේ 3000 ගානක් මම මතක නැහැ බා හරිද සෑහෙන පොඩි ගානක් තමයි හිටියේ ඊට පස්සේ අපි දෙන්න ඉස්සලාම හම්මුනේත් මෙයා මේක කියන්න අකමැති වුණත් මෙයා ගොඩක් ඒ කියන්නේ ජපානයේ තියෙන ගොඩක් DJ ඉවෙන්ට්ස් වල තමයි මේ ඉන්නේ සහ මෙහි හොඳ ජොබ් එකක් කර කර තමයි ඒකත් කරන්නේ මෙයාගේ හොබි එක ආසාව ඉතින් ඔය වගේ අපේ තවත් මේ වගේම DJ කරන යාළුවෙක් ලංකාවේ ගොඩක් අය සමහරට දන්නවා සංක කියලා ඉතින් අපි කතා වුණා එයාගේ වෙනම channel එකක් හදනවා කියලා YouTube ඉතින් එතනින් තමයි අපි හම්බෙන්නේ ඔව් ඊට පස්සේ එතකොට මෙයාගේ නම කිව්වොත් විනෝ ඉතින් මං හිතනවා ඕගොල්ලෝ අනිවාර්යෙන්ම දන්න set එකක් ඉන්නවා මේකේ මගේ channel එකේ ඉතින් පිළිගන්නවා විනෝ ඉතින් මෙයා මගේ videos වලට ආව පළවෙනි වතාව නෙමෙයි පොඩ්ඩක් විතර වතන පැටලෙනවා සීතල වැඩි. ඔව් සීතල ගැහෙනවා. එහෙම තමයි අපි හම්බුනේ. ඉතින් මෙයාගේ මේගොල්ලන්ගේ YouTube channel එකක් හදන්න හිතාගෙන තමයි මමත් එතනට සෙට් වුනේ. ඉතින් එදා ඉඳන් අපි දෙන්න වැඩි හම්බුනේ නැති වුණත් අපේ connections තියෙනවා. අපි message කරනවා, කතා කරනවා. ඉතලා call එකක් දෙනවා. call එකක් දෙනවා. මගේ ඔය ගෙවල් වල ප්‍රශ්න නම් මනම් වෙද්දි call දෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි දෙන්න කතාව පටන් ගන්න. ඉතින් ඊට පස්සේ මම එක තැනකදී channel එක නවත්තනවා. ඔව්. channel එක නවත්තනවා. නෑ ඊට කලින් අපි video එකක් හදනවා. මොකක්ද ඉලෙක්ට්‍රික් බෝඩ් එක ඉලෙක්ට්‍රික් බෝඩ් එක ඉතින්
උඹලගේ මචං කලින් තිබ්බ නේද බෝඩ් එක? ඒකට කලින් මං ගාව තිබ්බ ඊට කලින් වෙනම ඉවෝල් නෙමෙයි සෝරි මේ මොකද්ද මේ ඉවෝල් එකද ගත්තේ? උඹලගේ බෝඩ් එක මොකද්ද? බූස්ටර් එක පොඩි ගත්තේ මම. අයියෝ මොලේ මොන්ම කාලේ ආව? ආ මේ කොහමරි මගේ channel එකේ බූස්ටර් බෝඩ්ස් ගැන ඉන්ට්‍රස්ට් එකක් තිබ්බ හැමෝම මං හිතනවා මේ වීඩියෝ එක බලන්න ඇති කියලා මං බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ ගිහලා බලන්න සර්ච් කරන්න නැත්නම් මම මෙතන උඩින් දාන්නම් ඕගොල්ලොන්ට බලන්න පුළුවන් වෙන්න. ඉතින් අන්න ඒ වීඩියෝ එක අපි හැදුවා. ඉතින් ගොඩක් දෙනෙක් කැමති වෙලා තිබ්බා ඒ වීඩියෝ එකට. ඊට පස්සේ තමයි මං channel එක නවත්තා. නවත්තලා මං ඔබ කියන්නේ මගේ ලයිට්ස් කැමරා එකයි නම් මං විකුණා. මට ඒ තරම්ම වැඩේ අතහැරලාම දාලා තියද්දි තමයි එක දවසක් ඇවිල්ලා ඒ කියන්නේ මේ channel එක නැහැ අද මෙයා මේ මාත් එක්ක ඔය කතා කරලා ඔය කතාව කිව්වේ නැත්තම් මෙලහට ඕගොල්ලන්ට LeviDean කියලා channel එකක් නැහැ. ඉතින් දැන් එදා සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් 2000ක් ඕනනම් ඉන්නේදී අද මචං 93k විතර ඉන්නවා. ඕල්මෝස්ට් දැන් 100k. ඉතින් මම වීඩියෝ එක නවත්තලා දී උඹට මතකද මම channel එක නවත්තලා දීදී මම ඔබ මොකද්ද කිව්වේ කියලා? මට බං හරියටම 100%ක් මතකයි මම මෙහෙමයි කිව්වේ කියලා. මට මතකයි එක දෙයක්. මම කියන්නේ දැන් මම මොන හරි කරද්දිත් බං 80%ක් මචං කැලි මම මගේ පැත්තෙන් මම කැමති දෙයක්. තමන්ගේ තෘප්තිය. ඔව්. ඊට පස්සේ ඉතුරු 120 තමයි මචං වෙන කාගේ හරි අනිත් කට්ටියගේ කියන කමෙන්ට්ස් ඒ හැමදේම මචං ඉතුරු 120. අනිවාර්යෙන් ඒක 80 මචං තියෙන්න ඕනේ තමන්ගේ මේ තමන් කැමති කෙනෙක් වගේ. ඉතින් දැන් කොහොම හරි මුටත් මතක නෑ කිව්වද ඒ හරියටම මට මතක නෑ කලින් මෙයා මට කිව්වේ අනිවාර්යයෙන්ම ඔඩියන්ස් එක කියන දේ අහන්න ඕනේ. ඒ වුණාට තමන්ගේ තෘප්තිය ගැන ඉස්සලාම අපි කරන දේට කැමති වෙන්න එපා. අපි කොච්චර මොනවා හරි දෙයක් අපි හිතාංක මම ඔබට කිව්වොත් එහෙම ඔබ මේක කරපම් කියලා ඔබේ කැමැත්ත නැත්තම් ඒ වැඩේ දිගට කරගෙන යන්න බෑ. ඉතින් මෑමට කිව්වේ කැමති දේ කරන්න අනිවාර්යෙන් ඔඩියන්ස් එක කියන දේත් අහන්න. ඒනවා තමන්ගේ තෘප්තිය තියාගෙන වැඩේ කරන්න. එතකොට ඔයාගේ සේම් ඒ කියන්නේ ඒ ෆීලින් එක තියෙන සෙට් එකක් ඕගොල්ලෝ වටා එක උඹ වටා එකතු වෙයි කියලා. ඉතින් අන්න ඒකෙන් පස්සේ තමයි මම ආපහු කැමරාව ඉඳන් මට මතක විදිහට PC එක. කැමරාව PC එක ලයිටින් ඔක්කොම ආපහු මුල ඉඳන් අරගෙන වැඩේ පටන් ගත්තා. උඹ YouTube channel නවත්තන්නද උඹගේ videos කවුරුත් බලන්නේ නැහැ කියලා. කට්ටිය views එන්නේ බලපන් මම මෙච්චර දාන මම ඊට අසුඹට කිව්වා. ඒක හොඳට මතකයි. ඔව් මට ඒ scene එක මතකයි. මම ඊට අසුඹට කිව්වා උඹ videos දාන්නේ උඹට දාපන් videos. ඔව්. උඹ කැමති නේද? ඒක මචං මෙහෙම දැක්. මේ උඹ දන්නවනේ ඉතින් මේ ජීවිතේව පට්ට කට්ටක් නෙගන්නේ. ඔව්. ඉතින් ඒව කර ඊට අමතර දෙයකට වෙලාව සහ අපේ තමන්ගේ ඒ කියන්නේ ශක්තිය මේව කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. දැන් උඹත් අච්චර ජොබ් එකක් කර උඹ ඔව් එක තැනක නෙමෙයිනේ. දැන් ඉවෙන්ට්ස් එක එක තැන් වල තියෙනවා. උඹ ජපානයේ 4 වට යන. එතකොට උඹට කොච්චර මහන්සියක් තියෙන්න ඕනේ. එයි බං උඹ රෑ එළිය වෙනකන් උඹ ලයිව් පර්ෆෝම් කරන්න. උඹ පර්ෆෝම් විදියට එතකොට උඹේ එනර්ජි එක තිබ්බේ නැත්තම් උඹේ අවුට්පුට් එකක් පට්ට තොර වෙනවා. ඔව් එතකොට උඹේ ඔඩියන්ස් එකත් බලන මොකක්ද යකෝ මේ කරන්නේ නේද? ඒකට මම 100% ඇග්‍රී වෙනවා. ඒකනේ මමත් දන්නේ නැව DJ කරන්න DJ විස්තර කරනවා හරියට මමත් බං එහෙම ප්‍රෝ කෙනෙක් නෙවෙයිදී. මමත් ඔබට කියන්න පුළුවන් නේද? මම ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. අනිවාර්යයෙන්ම නෑ මොකද මමත් ප්‍රෝ කෙනෙක් නෙමෙයි. ඒක ඕගොල්ලෝ හැමෝම දන්නවා. මං හිතන්නේ ඕගොල්ලෝ ඇග්‍රී වෙන්න ඕනේ. මම වීඩියෝ එඩිටින් කරලා නෑ. මම ටෙක් ඔස්තාර් කෙනෙක් නෙමෙයි. මම මේ හැමතේම හොයලා බලලා එඩිටින් තනියම ඉගෙනගෙන කරන කෙනෙක් ඉතින්. ඒ වගේ තමයි අපි මුලදී කරත් අපි ඉගෙන ගනිමින් තමයි වැඩේ කරන්නේ. ඔබ වීඩියෝස් හදන්න ගන්න කලින් මාසම ඔබ කිසිම දෙයක් දන්න තුන ඔබ කැම්මෙන් ගත්තේ නැහැ. ආලගතර බස්නේම නම් මේක මෙහෙම දෙයක් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම මම දකින මාසම ගොඩක් කේමුගේ තියෙන සීන් එක තමයි බං. මේක මම ඉගෙනගෙන තමයි තමයි මේ වඩුව ගන්න කියලා. දැන් කැම් එකක් ගන්නවා නම් කැම් එක ගැන සම්පූර්ණ ඉගෙනගෙන තමයි කැම් එක ගන්න හදන්නේ. එහෙම නෙමෙයි. අරගෙන අතපත ගත්තම මසන් තේරෙන්නේ නැහැ. මේක මෙහෙමයි කියලා. සිරාවට මේක දිය. ඉතින් ඒක 100%ක්ම ඇත්ත. මොකද මම මම ඉස්සල්ලාම ගත්ත මචං Canon 6D Mark II එකක්. මෙලෝ දෙයක් දන්නේ
මෙලිම ඔටෝ දානවා වීඩියෝ කරනවා හරි ඒ ඔටෝ දාලා වීඩියෝ කරනවා සහ දැන් එතකොට දැන් අපි ඉස්සල්ලා කතා වුණ අර F points ගන්න හරි ද shutter speed කිසිම දෙයක් දන්නේ සිරාටම දැනගෙන ඉන්නේ ඊට පස්සේ තමයි මම පොඩ පොඩ මම YouTube එකට වීඩියෝ දානවා වගේ තමයි ඉගෙන ගත්තේ YouTube එකෙන්ම තමයි කැලිම සෝනි කැම් එක සෝනි කැම් එකක් ගත්තා හරියට ඔක්කොම ඉගෙන ගත්තා ඉගෙන ගත්ත කියන්නේ බෑ ඉගෙන ගනිමින් යනවා ගනිමින් යනවා ඉතින් ඊට පස්සේ තමයි F points කියන්නේ මොකද්ද shutter speed කියන්නේ කොහොමද cinematic videos හදනවා නම් මොනවද තියෙන්න ඕනේ settings තාමත් ඉගෙන ගන්න ඕන සියල්ලසියක් කියන්න බෑ මොනවද තියෙනම මොසන ඕන කෙනෙක්ට ඉගෙන ගන්න sources තියෙනවා බන්ද අනිවාර්යයෙන්ම මොනවා විතරයි තියෙන්නේ අනිවාර්යයෙන් ඒක තමයි මමත් videos දෙක තුනක් දැම්ම බම් මේ ඒ වගේ videos අතරම අපේ set එකට මොකද දැන් මගේ videos බලලා cinematic videos හදන්න ඒ කියන්නේ උවමනාවයි අයියා කියලා කියන කතන්දරේ මම අහනවා දැන් සෑහෙන. ඉතින් දැන් ඔබ කියන්නේ Instagram එකේ බම් මාව මාර විදිහට ටැග් කරනවා කොල්ලෝ. ඒ ෆොටෝස් අරගෙන අයියා වගේ ෆොටෝස් ගන්න කැමතියි කියලා මම පම්පෝරියක් ගන්නව නෙමෙයි. පම්පෝරි ගන්න මානසෙන් නෙමෙයි මම. පම්පෝරි ගන්න දන්නවද වගේ සම්පූර්ණ. ඉතින් මේ මාර විදිහට ටැග් කරනවා මචං. ඉතින් මම පුළුවන් පුළුවන් වෙලාවට මම දකින්නේ ඒවා මම මගේ මේ ස්ටෝරි එහෙම දානවා. ඉතින් සතුටුයි එතකොට. මාර සතුටුයි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මම ට්‍රයි කරනවා. ඉතින් උගන්වන්න පුළුවන් වගේ channel එකක් හරි නැත්නම් tutorials ටිකක් හරි දාන්න. ඉතින් වෙලාවක් නැහැ මචං. මම එකෙම පුදුම සතුටක් තියෙනවා. ඔබ අර ඒ ඉඳපු තැන ඉඳන් මෙතනට ආපු එක ගැන. ඒ සම්පූර්ණ හරියට. ඒ මේක මම වෙන කොල්ලෙක්ගේ මම දැකලා නැහැ. උඹගේ තියෙන වගේ ඒ කියන්නේ කැපවීම වීඩියෝස් හදන්න මම දන්නවනේ දවස් 5ක් විතර වැඩ කරනවා. ඒ වැඩ කරන අස්සේ වීඩියෝස් හදනවා උදේ ගෙදර උදේ වැඩ කරලා රාත්‍රියට ගෙදර එන්නේ එඩිට් කරන්න පොඩි වෙලාවයි තියෙන්නේ කියලා දන්නේ ඊට පස්සේ මුන් කියන තුන හරි කතා අහන්න අහන්න ඕනේ උඹලා ගහලා වැඩි කියලා වැඩක් නැහැ ඉතින් මේ මම ඉතින් බං අර ට්‍රයි කරනවා හැමෝටම සාමාන්‍ය ඉන්ස්ටාග්‍රෑම් ඉතින් ඒ අතර ඉතින් සතුට වෙන පිරිසකුත් ඉන්නවා ඉතින් අසතුටු වෙන පිරිසකුත් ඉන්නවා කරන්න දෙයක් නැහැ දෙපැත්තම තියෙනවා ඉතින් ඔව් ඉතින් මොනවද අලුත් plans අලුත් plan කියලා කිසිම දෙයක් නැහැ පෙර සේමයි ඔයාගේ plans මොනවද ඉස්සරහට මගේ plans තමයි මචං full time youtube එකකට ගෙනෙන්න තමයි ආසාව තියෙන්නේ වැඩේ තියෙන්නේ එකත් අපේ visa මොකද වත් visa එකක් නැගෙ ගන්න බෑ ඔක්කොම කර ජපාන කියන්නේ අපිට එහෙම එක සැරේම visa දෙන්නේ අන්තිමට අපි ටැක්ස් පෙන්නන්න ඕනේ අරෝ පෙන්නන්න ඕනේ මෙහෙම පෙන්නන්න ඕනේ ඉතින් ලේසි කතන්දරයක් නෙමෙයි එහෙම නැති වුණා නම් ලොකු උමනාවක් තියෙන ෆුල් ටයිම් යූටියුබර් කෙනෙක් වෙන්න ඔයාලා බැරිද LeviDean corporation කියලා ඔය කම්පැනි එක register කරලා visa apply කරන්න ඒක මචං වැඩේ තියෙන්නේ මෙහෙ පුළුවන්ද කියන එක දැන් ඒක එහෙනම් මම register කරන්න ඕනේ මචං normal company එකක් විදියට එතකොට මම සල්ලි වෙන්නලා YouTube එක වෙන්න සල්ලි එන විදිහේ ඒ වුණාට normal company එකක් විදියට තමයි register කරන්න වෙන්නේ මම දන්න විදියට මේ නිකන් YouTubers ලා කියන දේ එච්චර එහෙම හොඳ image එකකින් අරන් තිනවා කියලා කියන්න අමාරුයි ඔව් සාමාන්‍ය ජපානයේම තමයි ඉතින් කැමරාවක් දැක්කහම අනම්මනම් කියනවා white collar job අරන් ජපානයේ අනිත් industries වල ඉන්න කට්ටිය ලොකු පිළිගැනීමක් නැහැ තමයි තමන්ගේ බං කියලා දෙයක් නේ කරන්න හරි ඒ කියන්නේ බිස්නස් අතින් කියන්නේ මේ වගේ දෙයක් අතින් තමන්ගේ දෙයක් කරගෙන යද්දි හරි අමාරු. ඔව්. එහෙනම් ඉතින් අපි යන්න ඕනේ යුරෝප් හරි ඕස්ට්‍රේලියා හරි එහෙම තමයි කරන්න වෙන්නේ. ඉතින් හරි අපි chat එක මෙතෙන් ඉවර කරමු. ඉතින් ඔව්. මේකේ මට ඇත්තටම මම ගණ්ඩාවේ මෙයාගේ මට ඕනුනේ ඇත්තටම ෆොටෝස් එකක් ගන්න අපි ස්කේට් බෝඩින් වලට මාර ආසයි. ඉතින් ඉස්සල්ලා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ පටන් ගන්න තිබ්බ දැක්ක විදිහට ආවෙත් බෝඩ් එකේ ඉතින් ඒ ෆොටෝස් ටිකක් ගන්න තමයි මට ගොමනාව තිබ්බේ මේ ලයිටින් එක සහ අපිට ඇත්තටම වෙලාව පරක්කු පරක්කු ඊතර වලින් කොහොමද කලවර කලවර නමකද මේ දැන් තුනමාර හතර වෙද්දි කලවරෙන්න පටන් ගන්නවා ඉතින් අන්න ඒකයි උනේ මේක සාරාංශය තමයි ඉතින් මේකොල්ල නැත්තම් මෙලහට මේ channel එකත් නැහැ ඇත්තටම ඒක තමයි ඇත්තම කතාව මම කිසිම දෙයක් කරේ නැහැ මෙයාගේ ශක්තිය තමයි ඉතින් මේ channel එක උඩට එන්න මම නම් එහෙම නෑ ඔබේ වචනේ වචනය කියන එක මතන් ශක්තිමත් ආයුධයක්. ඉතින් ඒ නිසා ඔබට තමයි thank you කියන්නේ.
එනම් වීඩියෝ එක හොඳ වීඩියෝස් කරමු අනිවාර්යෙන් ආට ෆුල් සබ් එක දෙනවා ඉතින් මම අනිවාර්යෙන් thank you thank you එනම් ජය වේවා නෑ සයනාර ඌ සීතලයි මට වැයක් බලයි නේ ඕ බලයින් ඒකනේ මම කිව්වේ ඕකේ වීල් එක ලොකු නා නම් යන්න තිබ බවට කේමක් නැත් බලයි නේ ඔය තමයි මේ ගොන් ආතල් එක දුන්නේ නෑ මෙතන යන්න ලෑසි ඉතින් යන්න ලෑසි නා කියලා